ලබ් හැනකවම ලබෙහිට පනුවට මොද නේ කියලා හනික බද්ධම ප්‍රශ්නක් මේේ කියලා කෙනෙකුට කියන්නට පුළුවන්. සමස්ත සමාජයම ගරාවටලා තියෙන තත්වයක් තුළ පන්සල පල්ලිය කෝල්ලි විතරක් බේරලා තියන බැයි කියලා කෙනෙකුට කියන්න පුළුව. හැබැයිි කැමැතුුණ ඇැතුුණත් තාමත් අපේ ගමේ පන්සලට කෝවිලට පල්ලියට මේරට මිනිස්සුන්ගේ විශාල ගරුත්්‍යයක් සහ බලයයක් තියෙනවා. ඉනිසා පන්සලේ හාමුදුරුවෝ පිස්සිි කොලිනකොට පූසාරය පිස්සිකොලනකොට. ල්ල පූජකයක් පිස්සි කලෙනකොට එකට. කෙලින්ම සමාජයට බලපානු. එම ැත්තම් අයිංසක ිනිසුන්ගේ ජීවිතවලට එක රජුම්ම බලපානු. අන්න ඒනිසා තමයි පන්සලේ පල්ලියේ කෝවිලේ පිරහිීම සමස්තයක් විදියට හැමෝගම අවධානයට මුයුතු තත්වයක පවති. මිටතුරනි මේ වෙනකොටත් බදුහාමුදුරුව ආවොත් බුදු හාමුදුර දනගස්සල බන කියන අලුත්ම සඟ පරම්පරාවක් බිහි වෙලා ඉන්න. විසේසේම සිවුරුදාගත්තු සඟ මැරයෝ පිරිසාක් බිහි වෙලායිඉන්න. ගේම රාජපක්ෂ නිකාය පවතින බව ඔබ සියලුම දෙනා දන්නවා. මේ ශාජපක්ෂ නිකායේ මහනාය කලා වෙලාඉන්න කීප දෙෙනෙක්කින්වා. නැත්තම් මහනායක වෙන්න තරඟ කරන කීප දෙනෙක්කින්වා. මේනුත් එකක් තමයි එපිට කොටුව කුඩ්ඩ පිටකොටුවේ කොඩ්ඩ සමස්තයක් විදියට ගත්තර පාසේ මේ රටේ බෞතරයක් දෙනා දන්නේ කුණුහාර්ප කියන නතම් කුණහාරප බණ කියන හාම් දුරුව ඇටියට. ශේසෙම. ගැලරිය චූන් කරන්න බන කියන පිට කොටුව කුඩ්ඩ. කිසිමි හරිිතත් නෙතුව නිරන්තරයෙන්ම දේශපාහලඥන්ට කඩේ යනවා. කුඩ්ඩ නිරන්තරයමි කියන කතාවක් තමයි තමන්ට විසිපන්දාහක්වත් දෙන්නත්තං තමම් බනක් කියන්නේ යන්නේ නැහැයි කියලා. හැබැයි මේවගේ හල්පාරුවන්ට පිරිකරදීලා බනහන අමන බෞද්ධ පිරිසකුත් මේර ටේන්නවා. අදබි කියන්නන්න මේ පිටුකොටුවේ කුඩ්ඩ කල තියෙන තවත්තිරි සම්බඩක් සම්බන්ධී. මත ඇති පිටකොඩුුවේ කුඩ්ඩා පහගේ දවස්වල එරන්දිිත වෙනුව රැදි නැතුව කඩේ ගිය එරන්දිිතගේ කොල්ලා වෛදදි විද්‍යාලයට පැඩලා ශිශ්‍යයෙන්ට පහරදිල්ල තුවාवाලකරාට පස්සේ ඕන් පොලොස්ී පොලස් අත්තනං ගොඩට ප්‍රත්තුනාට පාස්සේත් මේ පිටකොඩුව කුඩ්ඩ රන්තරය මුත්සා කරා මේක සාධාරණී කරණය කරන්න මේකට හේතුවක් තියෙනවා ඔබ දන්නවා සාමාන්‍යෙන් අභකාපයකාගේ තමයින්න හයදාන්නේෙ වගේ පිටකොටුව කුඩ්ඩට එරන්දිතව රකින්න විශාල අවශ්‍යතාවයක්සාහේතුවක් තියෙනවා. ඒක තමයි එරන්දිිත තමයි පිටකොඩුව කුඩ්ඩගේ මනදොලු සොපරෙන වැඩේ කොන් දේසිී විරහිතව කරගැෙන යන්නේ. එමනැත ඔබදන්නව සාමාන්‍යෙන් දෙයන්ට මල් ඒවගේ පූජවට්ටි පූජ කරන වගේම මල පෙරේතයන්ට සාමාන්‍යෙන් අපේ රටේ මිනිස්සු ගිහිල්ලා අනිවානෙන්ම බිලිපිදේනි දේෙනවා. න්නඒගේ බිලිපිදේනි ගන්න එක තිරිසෙනෙක් තමයි පිටකටුවේ කුඩ්ඩා. පිටකොටුව කුඩ්ඩට පහුගේ කාලේ නිරන්තරයම එල්ල වනා අහිංසක බාලවයස්කාලා දැරියන්ට කරදර කරනවා නැත්තම් ලිංගික බශයෙන් අතවර කරනවායි කියෙන චෝදනා. මේ චෝදනාව නැවතවතාවක් හට එල්ල වෙල්ලා අත්තිබෙනවා. විශේෂයම නොච්චියගම ප්‍රදේශයේ අයින්සක දැරවියකට ලිංගික අතවර කරලා මේමෙනකොට ඇය ගැබ් අරගෙන තිබෙන. ිුනි මේ අදාල සිද්ධය සිදධ වෙලා තිෙන්නේ මීට මාංස දෙකහමාරකටත් තුනකටත් අතරකාලයක් තුලද. මේ අදාළ තරුණයන තම මේේ නොච්චිකම් නෝියගම ප්‍රදේශයේ ලාබාල දැරවිය කොළඹට අරගන ඇවිල්ලත්තියෙන්නේ එරන්දිතගේ ගෝලයු. මිට්වුුණු බදන්නවා සාමාන්‍යෙන් අපේ රටඉන්න අහිංසක ගම්බල ගෑනුල් ලමයි ප්‍රවට්ටන් ඉතාමත් පහසුයි. එකට පළවැනි හේතුව තමයිදධාරිද්්‍රතාවේ. මේ අහිංසක කෙල්ල කොළඹට අරගන ඇවිල්ලතියෙන්නේ ඇයට, විශේෂයෙන්ම හොඳ රස්සාාවක් හොලයි දෙෙනනමයි කියන කතාවේ අටත. එමනැත්තම් එල්ලමයගේ වයස් මේ බාල වයස්කාර දැරියගේ වයස අවුරදු පහළවකුත් මාස අටක් වෙනව කියල තමයි සඳහන් වෙලා අත්තිබෙන්නේ. එකන මේ අදාළ සිද්ධිය සිද්වෙනනකොට අය වයිස අවුරුදු දාසේටආඩයි. මේ අදාළ දරවයම් කොළමට ගෙනත්තියෙන්නේ ඇයට හොඳ හෝටලයක රස්සාවත් දෙනවා නැත්තම් ්‍රිසක්ෂණස් කෙනෙක් විදියට පත්වීමක් හදල දෙනවයි කියන. පාදන මේ අයටතෙ මේ දැරවියට දෙමලසා සිංහල හොඳින් හැසරවීමේ හැකියාවක් තිබිල තිබෙනවා.ඒවගේම ඉතාමත්න හොඳ රූප සම්පත්්‍යයක් තියෙනවා කියෙක තමයි දැනට අපට ලැබිල තිබෙන තොරතුරවල සඳහන් වෙන්න. අදාළ දැරවිය මේ එරන්දිත අරං ඇවිල්ලතියන්නේ ගම් පහත්තානායමකට මේ විටකොටුව කුඩ්ඩා මේ ස්ථානයට ගිහින්තියෙනවා. කුඩ්ඩ මෙතැනට ගිහින්තියන්නේ ඩැනිින් කලිසමක්සා ටීෂට්කුත් ඔලුවට බූල් තොප්පිය ොකුද්දාගෙන. මේ මේ කුට්ට මෙතනට අරං යනකොට මේ වැඩේ කරලාතියෙන්නේ එරන්දිිතගේ ගෝලු රන්දිිසක ගෝලියෝ තමයි, පිටකොටුවේ කුඩ්ඩ මේ දැනීමයි. වවගේම ටට්කයි තොප්ියයි දාගත්තර පාස්සේ එතනට ප්‍රවාහනය කරලාතියෙන්නේ. මෙතනට එරන්දිිතත් ඇවිත්තියෙනවා. මිත්තොරුණි මේ අදාළ දැර්වයට ලිංගික අතවර කිරීමට පෙර මේ පිටකොටුවේ කුඩ්ඩත් එරන්දිිතත්වගේ එරන්දිතගේ කිට්ටුම හදාාරකාරය දෙන්නකුත් එකතුවෙලා. මත් පැෙන් පානය කරලත්තිබෙන. මීට අමතරව හෙළි වෙලාතිබෙන කාරණයක් තමයි මොවුන් මත් පැන්වලට අමතරව කිසිම් මද්‍රව්‍යයක් පාවිච්චි කරලත් තිබෙනවා. එවගේම මේ මෙනුකොට එලි වෙලාතිබෙනවා කුකුඩ්ඩ සතුඇති බවෙලත්තිබෙනවා ව්‍යග්‍රයක්පේති. බදන්නවා වියාග්‍රයක් කියල කියන්නේ සාමාන්‍යෙන් ලිංගික වශයෙන් එකක හොයාගෙන තියෙන්නේ ලිංගික වශෙන් යම් යම් දුර්වලතා තියෙන අවස්ථාවල්දිි පාවිච්චි කරන්න හැයි පිටිකටියු කුඩ්ඩ තමම් වැඩකාරෙක් කෙල පෙන්නන්නත් මේක පාවිච්චි කරලා තියනවා. මීට පෙරෝබට මත ඇති ගම් පාව්‍යග්‍රයා මේ වගේම පෙති ගහල කරගත්තු විනාසි. කෝමිතත් කුඩ්ඩ මේ වැඩේ කරන ගමන් මේ සිතතියෙන් නරබන්න මැදිහැත්වවෙලා තියෙනවා එරන්දිතත් එරංදිතගේ අර ගෝලියෝ දෙන්න. මෙත් තරණයට, ොඹිට ගෙනත්තියෙන්නේ මාසිකට පනස්දාක හැටදාක මුදලත් දෙෙන රස්සාාවක් දෙනවා කියන පදනමි. කෝමිතත් අදාළ දැරිය මේ ස්ථානයට ගෙනාවට පාසේ මේ දිලිය දැරිය බිල්ලට අරන්තියනන්නේ පළමිනුවතාට පිටකොටුවේ කුඩ්ඩ. කුඩ්ඩ මේ වැඩේ කලාාට පාසේ එරන්දිතත් එරන්දිිතික ගෝලයොත් ඒ වැඩේ දිගටම කරගෙනගින් තියෙන. අදාළ දැරිය පැ හතරක්කෝ පහකට ආසන්න කාලයක් මොවුන්ගේ ලිංගික භාණ්ඩයක් විදියට පාවිච්ච වෙලාත්තිබෙන. මිට්ටූර්නි අපේරටේ පවතින පරාධනී තියනුව. අවුරුදු දාසයට අඩු දැරියක් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම සලකන්නේ විවස්ථාපති ස්ත්‍රීදූෂණයක් හැටියට. එකඇන්නේේ යම්කිසි කෙනෙකුට විරුද්ධව. අවුරුදු දාසට අඩු එකන දාසට අඩු එක දවසක් හරි අඩු දරියයක් සමඟ ලිංගික ගණදනු කරලා. ඒක උසාාවයට ඉදිරිපාත් වුණොත්, පලමිණි මතාාව ටඔප්පු කරන්න ඕනේ ලිංගික ගණුදනුව සිද්ධ වුණනා කියන කාරණය පමණයි. ඉන් පාසේ අදාළ දැරිය කිව්වොත් අදාළ කෙන සමඟ තමන් හිටියේ කැමැත්තෙන් කියලා ඒත් ඒ උසාාවය විत्තිවාචකයක්වි දෙටනැත්තං අදාළ විත්තුකරුවගේ නිදහසට හේතුවක්විදියට සල කන්නේෑ මොකද අවුරුදු දාසයට වැඩි කෙනෙකුට තමයි තමන් සමඟ ලිංගික සංසාර්ගයක් සඳහා හෝ ලිංගික ගනුදනුවක් සඳහා කැමැත්ත දෙන්නට පුළුව. ඒනිසා බොහොම පැහැදිලුව පිටුකුඩුවේ කුඩ්ඩ කරලා තියෙන්නේ ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණයක් එමනත්තන් දාසයට අඩු දැරයක් ලිංගික අපහරණයට ලක් කිරීම. ඒවිතරන්න මේ මෙන්න මේ කුපාඩි වැඩේදි. බොහොම පැහැරිදිව එරන්දිිතට සසා එරන්දිිකගේ ඒ ගෝලියන්ට චෝදනාව එල්ලෙ වෙනවා. මිතුරණ අදාල තැර. ැ මෝන් විසින් අපහරණය කරාට පස්සේ නැත්තා උන්ගේ ලිංගික බහණ්ඩේ විදියටට පාචිකරාට පාසේ මේ අදාළ දැරිය දවස් දෙකක් සීසුන්න හිටිය කියලා තමයි මේ වෙනකොට තොර තුරුහෙළි වෙලාහත්වෙ බේනි. ඉන් පාසේ මේ අයිංසක කෙල්ලෙට රුපියල් විසිදාහක් විතරයි මේ පාහරයෝ දීලා තියෙන්. ඉන් පාසේ අදාළ ගමට මේ තරුණිය ගිහින් ඇරලල තියෙනවා ඉන්ටර් එක හොඳට කරලා තියෙනවනං ඒ මහත්තුරු ජොබ් එකක් දෙයි කියලා. අදාළ දැවිය අදාළ සිදධ දෙම ූපියන්ටවත් තමාගේ පෙම්වතාටවත් කියල නැහැ මොකද මේක තව දුරටත් දුරදිගේ අයි කියෙනෙ බය නිසා. විශේෂම ඇය ගමට ගිහිල්ලත් සතිකට ආසන්න කාලයක් ඇන්දේ ලෙඩෙක් වගේ හිටිය කියල තමයි ප්‍රදේශ වාසීන් කියන්. කොහොමිතත් අදාළ දැරිය ඉන් පාසේ මාසයක් එක හමාරක්යැනකොට වමන කරන්නට පටන්ගරන් තිබෙන. අධක ලෙසවාමනය කිරීම නිසා දෙමෝපියන් මේ දැරවිය කිසිම හේතුවක් දන් නැති නිසා රෝහල්ට අරං ඇවිත් තිබෙන. අන්නේ රෝහලේ ජිතමයි හඳුරගෙන තිෙන්නේ අදාළ දැරිය ගැබ් අරං තියෙනවයි කියන කතාව. හැබැයි ඉන් පස්සේ දැරවීගේ දෙමෝපියන් කියලා තියෙනවා, කොළඹින් ආපු මහත්තුරු පිරිසක් තමන්ගේ දුව රස්සාාවක් කොල දෙනවයි කියලා පදරමින් කොල්ලඹට අරං ආවයි කියන කතාව. ඉන් පස්ෙ තමයි අදාළ දැරිවිය අදාළ සිද්ධිය, ෂම වෛද්‍යවරයට ප්‍රකාශ කරලා තිබෙන. ඇ කියන විදියට තමන් කොළම්ඹට ගෙනල්ලා ගම්පාප්‍රදේශයේ තානායමකට ගෙනහි තිබෙනවා.ඒ ගම්පාප්‍රදේශයේ තානායම තුළති තමයි ඇයට මේ බජට ලිංගික අතබර කරලත් තිබෙනි. කෙසේවෙතාත් මේ දරවා මෙන තමේ අයිංසක දැරවිය මේ ඇනකොට ගැබ් අරගෙන තිබෙනවා. හැබැයි පවතින නීතිය අනුව පිටකොටය කුඩ්ඩසා එරන්දිත අත්තරංගට පත්වීතු වෙන. බැයි අදවෙනකොට අපේරටේ නීතිය නඩු තාාම්දුරන්ගේ ඩු තාාම්දුරන්ග කියෙල ඔබ සසිියලුම දෙනා දන්න. ේරට വල් නීතිය ක්‍රිය ම කොල්ලි තු ොලසි මන කොට කරන්නේ ජනත හතුරන්ට ආරක් සාාවදීම. එනිසා මේ අහිංසක කෙල්ලට කිසිදු පිළිසරනක් නැහැ කියනක තමයි බෞතරයක් ප්‍රදේශවාාසිීන් කියයන්. මොහොතේ අදාළ දරුවට තවත් රුපියල් පනස්දා හද්දීල තියෙනවා එරන්දිිතගේ ගෝලියු. තවත් ලක්ස තුළක් දෙනම කියලා පොරොන්දුලා තියෙනවා මේ දැර්විය ගක්්සාකිරීමෙන් පස්ස. මිටතුනි අපේරටේ නීතියනුව විශේෂම මේ වගේ සිද්ධියකිටී ගක්්සා කරන්න කිසිම නයිතික පදනමක් නෑ කෝමතත් මේ බෙනුකුට අදාළ සිද්ධියයට ගහන්න අවශ්‍ය කරන සියලුම කටයුතු සූදානම් කරල තිබෙන. ිට රණී තවසිින් දවස මේරට බල්ල ටයනු. බල්ලු පාලන ට නවා. මේක සියලුම වගේකි අප දැ යුතුවෙනවා ොකද පිටකොටුව ුඩ්ඩ රන්දිිත පාවිච්ච කරලා තියන්නේ ඔබත් මත් රජුවසා වක්්‍රුවෝ මේ කාල කන්නේ පාලකයන්ට දීල තියෙන බලේ. මේ අයිංසක කෙල්ල කොළොමඹට ගෙනල්ලලා දෝෂණය කරන්න වියඩංකරපු හැම රුපියලම වියඩන්කරේ ඔබක් මත් ටැක් වල විය ආණ්ඩුවට දීපු සල්ල. ගේම තානෑම තුල දිබ ජිනාාස කරපුිය අයිංසක කල්ලගේ ජීවිතයට අපි රිජෝසා වක්්‍රෝවක් කියීතුවෙනවා මොකද මේ කාලකන්නින්ට අපි බලයදීලා තියෙන නිසා. එනිසා මේ කාලකන්න ක්‍රමය වෙනස් නොකර මෙවැනි සිද්ධී වලක්වා ගැනීම හැකියාවක් නෑ. අපි සමාජයක් විදියට මේ අයිංසක දරුවට වන්දිගේව යතුයි. දෙවනුව මෙවැනි කාලකන්නින් වැඩ කරන පාල් පාරෝ සමස්තියක් විදියට මේ සමාජයෙන් ඉවක් කල ේුතුවෙනවා. එනිසා අපි ස්වල්ම දෙෙන. පතන නීතියන්ුව පිටකුටු කුඩ්ඩ ඇතු රන්දිතටත් එරන්දිිතක ගෝලයන්ට දඩුවන් කල වෙෙස රජයට බල කරනවා වගේීම. මෙ කාලකන්න ක්‍රමය, තබදුරට පවත්වගෙනයන මේේ කාලකන්නේ සමාජයේ වෙනස් කරන්න කළ ැකි සියලුම දෙේකල ුතුවේෙන. න්න ඒ සඳදා කරනදේ කියන කියන දෙේක් කරන. ුවට කයිവවාു හන ඩසටහනක් තින සමාජ දේශපාල ണടෑමක් සමග අප ේමට. ට ෑ ති බോ ട පත් කරමින් ම ඔ ෙන් සമ ගන්. ඔබ සැමැට്ට ජය.